එක්තින් තරග ක්‍රමය ආරම්භ වෙලා දැන් අවුරුදු 50කටත් ආසන්න කාලයක් වෙනවා. මේ කාලේ විවිධ රටවල් වලට විවිධ ක්‍රීඩකයෝ දහස් ගණනක් ක්‍රීඩා කරන්න ඇති. අපි අද බලන්න යන්නේ ඒ විදිහට දහස් ගණනක් වුණු එක්දින ක්‍රීඩකයන් අතරින් වැඩිම ප්‍රහාරක වේගයක් තියෙන ක්‍රීඩකයන් 75 අතරින් ශ්‍රී ලංකාවෙන් බිහිවුණු ක්‍රීඩකයෝ කවුද කියලා. මේ වාර්තාවේ ලංකාවෙන් 4 වෙනි තැන ඉන්නේ ලංකාවෙන් බිහිවුණු සුපිරිම ප්‍රහාරකයෙක් වන සනත් ජයසූරිය. සනත් සමස්ත ක්‍රීඩකයන් අතරින් ඉන්නේ 63 වෙනි තැන. සනත් එක්දින තරග 445කදී ලකුණු 13430ක් ලබා ගන්න සමත් වෙලා තියෙන්නේ. පන්දු 100කට පහර දීමේ වේගය 91.2 රඳවාගෙන ලෝකෙම 62 වෙනි තැන දිනාගෙන ලංකාවෙන් 3 වෙනි තැන දිනාගෙන ඉන්නේ දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක ප්‍රතිකාරයක් කරන නිරෝෂන් දික්කල්ල. දික්කල්ල එක් දින තරඟ 36කදී ලකුණු 1074ක් අරගෙන තියෙන 500කට ලකුණු 91.7 එකක ප්‍රහාරාත්මක වේගයකුත් එක්ක. වාර්තාවේ ලෝකෙම 31 වෙනි තැන ඉන්නේ ලංකාවෙන් 2 වෙනි තැනත් අරගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුගිය කාලෙත් තැනක් දිනාගෙන හිටපු තුන්ිරියව ක්‍රීඩකෙක් වන මිලින්ද සිරිවර්ධන. මිලින්ද එක් දින තරඟ 26කට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරලා එක් දින ලකුණු 513ක් අරගෙන තියෙන්නේ පන්දු 521කට විතරක් මුහුණ දීලා. ඒ කියන්නේ මිලින්දගේ ප්‍රහාරක වේගය සටහන් වෙන්නේ පන්දු 100කදී ලකුණු 98.64ක් විදිහට. සමස්ත ලෝකයේම 11 වෙනි තැනත් ලංකාවෙන් පළවෙනි තැනත් දිනාගෙන තියෙන ශ්‍රී ලංකා මැදපෙළ ප්‍රහාරකයා විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමට මෑත කාලේ ලොකු සේවයක් කරන තිසර පෙරේරා. එක් දින තරඟ 133කදී ඉනිම 101කදී ප්‍රතිහරඹේ යෙදුණු තිසර ලකුණු 1586ක් අරගෙන තියෙන්නේ පන්දු 1427කට විතරක් මුහුණ දීලා. ඒ කියන්නේ තිසරගේ ප්‍රහාරාත්මක වේගය විදිහට සටහන් වෙන්නේ 111.14ක් විදිහට. මේ වාර්තාවට ඇතුළත් කරගත් ක්‍රීඩකයෝ හැමදෙනාම එක් දින තරඟවල පන්දු 500කට වඩා මුහුණ දීපු අය. මේ වාර්තාවේ පළවෙනි 75ට ඇතුළත් වෙන්න ආසන්නයේ ඉන්න අපේ ප්‍රතිකරුවෙක් තමයි සීකුගේ ප්‍රසන්න. ප්‍රසන්න එක් දින තරඟ 38කදී පන්දු 427කට මුහුණ දීලා ලකුණු 405ක් වාර්තා කරගෙන ප්‍රහාරක වේගය 94.84ක් විදිහට සටහන් කරලා තිබුණත් පන්දු 500කට මුහුණ දීලා නැති නිසා වාර්තාවේ තැනක් හිමිලා නැහැ. අපි මේ කතා කළා යටත් පස්සේ ඉන්න ශ්‍රී ලංකා ප්‍රතිකරුව තමයි කුසල් ජනිත්. කුසල් එක් දින තරඟ 73කදී ලකුණු 1856ක් අරගෙන තියෙන්නේ පහර දීමේ වේගය 89.74ක් රඳවාගෙන. මේ වාර්තාවට එන්න පුළුවන් වෙයි කියලා ඔයාලට හිතෙන අපේ අය ගැන කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න, අපේ subscribe කරන්න. ඒ වගේම cricket වලට කැමති යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකා තුලින් ඔබට සුබ දවසක්.